කලාක්‍රීෂන් එක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම අද සාදරයෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මුළු තල මෝස්තරයක් ඉතාම ලේසියෙන් අඳින්නේ කොහොමද කියලා. ඉතින් මම කලින් වීඩියෝ දෙක තුනක්ම කළා මුළු තල මෝස්තර අඳින්නේ කොහොමද කියලා දුන්නා. ඒ මෝස්තරත් ඔයාලට සංකීර්ණ වැඩි වගේ නම් අද තමයි හොඳම දවස ලේසියෙන් අඳින විදිහ ඉගෙන ගන්න. ඉතින් ඔයාලට මේ පේනවනේ මම මේ මෝස්තරේ කපල තමා අඳින්න කියලා දෙන්නේ ඔයාලට. මෝස්තරයක් අඳින්න ගත්තාම ඔයාලට මෝස්තරේ අඳින්න ඕනේ රටාවල් පිළිබඳ අදහසක් ගන්න එක තමයි ගොඩක්ම අමාරු දේ. ඉතින් ඒකෙදි මෙන්න මේ ක්‍රමේ හරිම වැදගත් වෙනවා. ඔයාලට කිසිම දෙයක් හිතන්න ඕනේ නැහැ. ලස්සන හැඩයක් කපා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම මේ කොලේ කපන්නේ නැතුව ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේ විදිහට තියාගත්ත නවලා. ඉතින් බලන්න මම මේ කරන්නේ සම මුළුතල මෝස්තරයක් අඳිනකොට සාමාන්‍යයෙන් සම චතුරස්‍රාකාර කොටුවකනේ අපි අඳින්නේ. ඒ නිසා මෙන්න මේ සම චතුරස්‍රාකාර කොටස හදා ගන්න මෙන්න මේ විදිහට මුල්ලක ඉඳලා අනිත් මුල්ලට ගානට තීරුවට එන විදිහට මෙන්න මේ වගේ තියලා නවා ගන්න මෙහෙම. ඔයාලා හාෆ් ෂීට් කොලේක නම් අඳින්නේ ඒ හාෆ් ෂීට් කොලේ මේ එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලට තියලා මෙන්න මේ විදිහට අල්ලලා නවා ගන්න. ඊට පස්සේ ආයෙමත් ඒක අර මුල්ල පිහිටලා තියෙන පැත්තේ ඉඳලා පහලට මෙන්න මේ විදිහට නවලා ඒකත් අර සමානම තීරුව ගාවට තියා ගන්න මෙන්න මේ විදිහට. එතකොට අපිට ආපහු මැන මැන ඉන්න ඕනේ නැහැ. සමචතුරස්‍රාකාර හැඩයක් ඉතාම ඉක්මනින් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට නැව්වට පස්සේ අපි පේපර් කටරයකින් හරි නැත්නම් ඒ කොලේ නවල දිගැරියට පස්සේ තීරුව සටහන් වෙලා තියෙන නිසා කතුරුෙන් උනත් කපලා අයින් කර ගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ පේපර් කටරයකින් මේක කපලා ඉවත් කර ගන්නවා. ඉතින් මේකට ඔයාලට පුළුවන් ඉවත දාන කඩදාසියක් අරගන්න. මොකද මේ කඩදාසිය කපලා අපි කැටේමෙන් තමයි ඊට පස්සේ පිටපත් කරගන්නේ. ඉතින් ඔයාලට මම කලින් පෙන්නුවා මෙන්න මේ මෝස්තරේ කපාගත් මෝස්තරේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ වගේ මෝස්තරයක් තමයි අපි කපලා හදාගන්න යන්නේ. ඉතින් මේ කපාගත් මෝස්තරේ තියලා තමයි කොලයක් උඩ මෙන්න මේ විදිහට තියලා තමයි අපි පිටපත් කරගන්නේ. ඒ නිසා ඔයාලා චිත්‍රය අඳින්න ගන්න කඩදාසියට වැඩිය චුට්ටක් පොඩියට මෝස්තරේ කපන කඩදාසිය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒකේ සයිස් එකටම අර ගන්නත් පුළුවන්. ඉතින් මම කියලා දුන්න විදිහට ඔයාලට අමාරු නම් අඩිරූල මැනලා මේ වගේ සමචතුරස්‍රාකාර කොටසක් ඔයාලට සකස් කරගන්න පුළුවන්. ඉතින් මේ සකස් කරගත්ත සමචතුරස්‍රාකාර කොටසේ ඊළඟට තියෙන්නේ අපිට හැඩතල ටික ලස්සනට කපා ගන්න. එහෙම නැත්නම් මේ කඩදාසියෙන් කැටයම කපා ගන්න. ඉතින් ඒකට මෙන්න මේ වගේ කොලේ දෙකට නවනවා. ඊට පස්සේ අනිත් පැත්තටත් මෙන්න මේ වගේ දෙකට නවා ගන්නවා. ඉතින් මම මේ වගේ නවල ඉවරුණාට පස්සේ මෙන්න මේ කොටසෙන් අපිට මෝස්තරේ කපලා හදා ගන්නත් පුළුවන්. ඒක වෙන දවසක මම කියලා දෙන්නම් ඔයාලට උමනා නම්. ඉතින් අද මම කියලා දෙන්නේ මෙන්න මේ විදිහටත් නැව්වට පස්සේ කොහොමද කැටයම කපා ගන්න කියලා. ඉතින් මේ වගේ නවා ගත්තට පස්සේ ඔයාලට පේනව ඇති කොහොමද මම ඒක නවාගෙන තියෙන්නේ කියලා. හොඳට බලන්න ඒක නවනකොටත් හරිම විදිහට නවා ගන්න ඕනේ. මොන්න මං ආයෙමත් දිගෑරලා පෙන්නන්නම් මේ වගේ දෙකට නවලා ඊට පස්සේ ආයෙමත් නවලා මෙන්න මේ විදිහට අර තුඩ තියෙන පැත්ත උඩට එන විදිහට තමයි නවා ගන්න ඕනේ. හරි, ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට නවා ගත්තට පස්සේ ඔයාලට පේනව ඇති මෙන්න මේ වගේ හොඳට නවා ගන්න ඕනේ. හරි, ඊට පස්සේ අපිට උමනා කරනවා පැන්සල. පැන්සලෙන් අපි ඇඳලා තමයි මුලින්ම කපා ගන්නෙ. ඉතින් ඔයාලට පුරුදු වුණාට පස්සේ පැන්සලෙන් අඳින්නේ නැතුවම කපා ගන්න පුළුවන්. ඉතින් මේ නවා ගත්තට පස්සේ තුඩ පැත්ත නැතුව මේ වගේ පෙරලන්න පුළුවන් පැත්තක් තියෙනවානේ. මේ කොළ ටික නවපු කොළ ටික මේ විදිහට පෙරලන්න පුළුවන් පැත්තක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් තමයි අපි වටේට කොටුව සලකුණු කරගන්නේ. ඉතින් ඔයා කොලේ ප්‍රමාණයටම මේ කපන කොලේ හදාගත්තත් එහෙම නැතුව කොලේට වැඩිය අඩුවෙන් ගත්තත් අපි මෝස්තරය අඳිනකොට වටේ පොඩි කොටුවක් ඇඳ ගන්නවනේ. ඒක ඇඳ ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට එකපාරක් දෙපාරක් කරනකොට වැරදෙන්න පුළුවන්. එතකොට ඔයාලට හරිම විදිහ ඉගෙන ගන්නත් පහසු වෙයි.
නමුත් මම කියලා දෙන විදිය හරියට කළොත් ඔයාලට හරියටම ඇඳගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා කැමැති ප්‍රමාණයකට වටේ කොටුව ඇඳගන්න ලකුණු කරලා මේ වගේ අඩි රූලෙන් ඉරක් ඇඳගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඩි රූලෙන් ඉරක් ඇඳ ගන්නවා. හරි ඔයාලට පේනව ඇතිනේ මම ඒ ඉර ඇඳගෙන ඉවරයි. ඉතින් මේක ලකුණු කර ගන්න ඕනේ දැන් දෙකකින්. ඊට පස්සේ තමයි අඩි රූල තියලා යා කරගන්නේ. හරි ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මම මේ කලින් කපලා තියෙන කොටසෙන් උඩ හරිය කපලා නැහැ. කියන්නේ උඩ හරියෙන් කපලා වෙන් කරලා නැහැ. මොකද එතකොට අපිට අඳින්න අපහසු වෙන නිසා. ඉතින් මේකේ මෝස්තර කපන්නෙත් මේ වගේ අට අයිනෙන් කපන්නේ නැහැ. ඉතින් බලමු අපි කොහොමද මේකේ මෝස්තර ඇඳගන්නේ කියලා. ඉතින් මේ වගේ වෙන් වෙන්නේ නැති වෙන්න තමයි මෝස්තර අඳින්න ඕනේ. නැත්තම් මොකද කැපුවට පස්සේ කොටස් ගොඩක් අයින් වුණොත් එකම තැනින් එතකොට අපේ මෝස්තරේ ලස්සනට එන්නේ නැහැ. ඉතින් ඔයාලට මේක එකපාරක් දෙපාරක් කපලා බලද්දි තේරෙනවා කොහොමද මේක හරියටම ඇඳගන්නේ කියලා. අපි අර ඇඳපු ඉරෙන් පහලට කිසිම වෙලාවක කපන්න විදිහට මෝස්තර අඳින්නේ නැහැ. ඉතින් මම මේ වගේ ඉක්මනින් ඇඳගන්න විදිහ පෙන්නන්නම් මෝස්තර ටික. ඊට පස්සේ මම ඔයාලට පේන්නේ නැති නිසා ජෙල් පෑනෙනුත් ඇඳලා පෙන්නන්නම්. ඉතින් මේකෙදි මේ ඔයාලට පේනවා ඇති මම මෝස්තර සමහර මෝස්තර වලට යම් තරමක් දුරින් තමයි අනිත් මෝස්තර ඇඳලා තියෙන්නේ. මොකද නැත්තම් කපනකොට ඒ කොටස් වැටෙනවනේ. ඒ නිසා ඒ කොටස් ඉතුරු වෙන්න විදිහට තමයි මේ වගේ ඇඳ ගන්න ඕන. ඉතින් ඔයාලට මම අඳින මෝස්තරේම උනත් කපලා හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කලින් කපාගත් එක පින්නවනේ. ඒක උනත් ඔයාලට ඇඳලා මුලින් කපලා බලන්න පුළුවන්. හරි ඉතින් දැන් තියෙන්නේ මට මේක මෝස්තර ටික කපලා වෙන් කරගන්න. ඒක හරීම පරිස්සමට කරගන්න ඕනේ. ඉතින් පුංචි ඇට උනත් ටිකක් ලොකු මෝස්තර ඇඳලා මේ වගේ කපා ගන්න පුළුවන්. මම ඉතින් චුට්ටක් වැඩිපුර මෝස්තර ටිකක් ඇඳලා කපා ගත්තා. ඉතින් ඔයාලට පේනවා මගේ මෝස්තර කෑලි එහා මෙහා යන්නේ නැති වෙන්න, කියන්නේ වෙන් වෙන්නේ නැති වෙන්න ඉතුරු වෙන විදිහට මම ගාන්ට මෝස්තර ටික කපාගෙන තියෙනවා. හරි ඊට පස්සේ අපි බලමු දිග ඇරලා කොහොමද එන්නේ කියලා. අපි ඇඳගත්තේ සාමාන්‍යයෙන් සරල මෝස්තර ටිකක්නේ. ඒත් අපි මේක කපලා දිග අරිනකොට අපිට ලස්සන මෝස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ මුළුතල මෝස්තර මේ විදිහට කපලා වෙසක් කූඩු වල අලවනකොට අලවන්නත් පුළුවන්. ඒ වගේම තව තව විවිධ වැඩවලට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ ලස්සන මෝස්තරයක් මට කපා ගන්න පුළුවන් වුණා ඒ ක්‍රමයට. ඉතින් මම හිතන ඔයාලටත් මේ අද මම කියලා දුන්න මෝස්තරය අඳින විදිහ වැදගත් වෙයි කියලා. ඉතින් පුංචි මෑයට උනත් මේ වගේ සරල හැඩතල ටිකක් කපලා බලන්න පුළුවන් කොහොමද මේ වගේ අපූර්ව මෝස්තරයක් කපා ගන්න කියලා. හරි ඊට පස්සේ මට තියෙන්නේ දැන් මගේ චිත්‍ර අඳින කොලේ තියෙනවනේ. ඒ කොලේ අරගෙන මේ කොලේ හරි මැද හොයාගන්න. ඒකට මම මේ විදිහට නවලා මගේ කොලේ ඇඳ ගන්නවා හරි මැද. ඉතින් ඔයාලට නවන්නේ නැතුව මැනලා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් චුට්ටක් නවලා එතන මැද ඉර සටහන් කරගෙන යා කරගන්නත් පුළුවන්. මම ඉතින් පේන යම් තරමක් පේන දුරට තමයි ඇඳලා තියෙන්නේ. ඔයාලට පේන්නේ නැතුව ඇති සමහර විට ඉර. මොකද අපිට ඉර වැදගත් නැහැ. අපි ඒක අයින් කරනවා මකලා. මට ඉර ඇඳ ගන්න අවශ්‍ය වුණේ මගේ මෝස්තරේ කොලේට සමබරව තියාගන්න විතර. ඊට පස්සේ අපි මෝස්තරේ ඇඳලා ඉවරනට පස්සේ ඒක මකා ගන්නවා. ඉතින් මේ විදිහට ඇඳලා පස්සේ ඔයාලගේ කොලේට සමබර වෙන විදිහට මෙන්න මේ විදිහට තමයි මෝස්තරේ තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ මෝස්තරේ චුට්ටක් නවලා ඒකේ මැද කොලේ මැදට එන විදිහට මේ වගේ සකස් කරගෙන තියලා ඊට පස්සේ අපිට පුළුවන් අනිත් පැත්තට පෙරලලා කොලේට ගානට බැලන්ස් කරගන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් ඔයාලගේ චිත්‍ර අඳින කොලේ ප්‍රමාණයටම මේ මෝස්තරේ සකස් කරගන්න. ඉතින් මම පොඩ්ඩක් කොලේ ලොකුවට ගත්තා. ඔයාල සාමාන්‍යයෙන් හාෆ් ෂීට් කොල වල අඳින නිසා කොලේ ප්‍රමාණයටම අඳින්න. ඊට පස්සේ මට මෙතනදී අවශ්‍ය වෙනවා මාස්කින් ටේප් කෑලි දෙක තුනක්. මොකද මේ
මොස්තරේ එහාට මෙහාට යනවනේ අපි කපා ගත්ත එක ඒ නිසා තමයි අපි මේ විදිහට යන්තම් මාස්කින් ටේප් දෙක තුනක් අලව ගන්නෙ මේක ගොඩක් තදට අලව ගන්න එපා නැත්තම් කොලේ ඉරෙන්න බලනවා ඉතින් මේ විදිහට මාස්කින් ටේප් අලවන්නම ඕනෙත් නැහැ ඔයාලට පුළුවන් නම් ඉවසීමෙන් එහෙම හියන්නේ නැති වෙන්න ඇඳ ගන්න වඩාත්ම හොඳයි එහෙම ඇඳ ගන්න පුළුවන් නම් ඉතින් මම මේ විදිහට මාස්කින් ටේප් දෙක තුනක් ගහලා මගේ මොස්තරේ හෙලවෙන්නේ නැති වෙන්න මම සකස් කර ගන්නවා ඊට පස්සේ මට තියෙන්නේ මේ මොස්තර කොටස් එකින් එකට ඇඳ ගන්න ඉතින් ඔයාලට පුළුවන් මේක පෑනෙන් හරි පැන්සලෙන් හරි ඇඳ ගන්න ඉතින් ඔයාලා දියසයම් වලින් පාට කරන්න ඉන්නවා නම් පැන්සලෙන් ඇඳලා ඒකට තව මොස්තර එකතු කර ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට ජෙල් පෑනකින් වගේ ඇඳලා පැස්ටල් වලින් පාට කරන්නත් පුළුවන්. ඉතින් පැන්සලෙන් ඇඳලා පැස්ටල් වලින් පාට කරන්නත් පුළුවන්. අද මම කියලා දෙන්නේ චූටියටනේ. ඉතින් ඔයාලට පැස්ටල් වලින් අඳිනකොට යවටේට කළු ඉරි අඳින්න අමාරුනේ. ඒ නිසා කළු ජෙල් පෑනක් පාවිච්චි කරලා මොස්තරේ ඇඳගන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට මගේ අර චිත්‍රේ කොටුව ඇඳගන්න එක. ඒකෙදි අපේ කොටුවේ ප්‍රමාණයටම අඩි රූල තියලා මෙන්න මේ විදිහට තමයි ඇඳ ගන්න ඕනේ. එතකොට මොස්තරේ ප්‍රමාණයට තමයි අඩි රූලෙන් මේ විදිහට කොටුව ඇඳගන්නේ. ඉතින් අපිට ලොකු ආසියක් වෙනවා මෙතෙන්දී අපි කලින් මොස්තර අඳිනකොට කොලේ සකස් කරගන්න ඕනේ ඒ වගේම මොස්තරේ එකක සකස් කරන්න ඕනේ. ඉතින් මේකෙදී කිසිම දෙයක් කරන්න උනේ නැහැ. අපිට ආස හිතන විදිහට මොස්තර හිත හිතා ඉන්න ඕනෙත් නැහැ. ගොඩක් සංකීර්ණ මොස්තර හිතන්න ඕනෙත් නැහැ. සරල වැඳලා මොස්තරේ කපලා ඊට පස්සේ දිගෑරියට පස්සේ තමයි අපිට ලස්සන මොස්තරයක් එන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන අපිට ඒ මොස්තරේ ඇඳ ගන්න විතර. ඉතින් මේකෙදි ඔයාලා කොටස් මග අරගන්නේ නැතුව හිමිහිට පිළිවෙලකට මේ මොස්තර ටික ඇඳ ගන්න ඕනේ. ඉතින් මම ඒකත් ඉක්මනින් ඇඳ ගන්න විදිහ ඔයාලට පෙන්වන්නම්. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ ක්‍රමයට ලේසි නම් ඔයාලට පුළුවන් මුළුතල මොස්තරේ ඩිසයින් හිත හිතා ඉන්නේ නැතුව මේ විදිහට ඔයාලගේ අදහස් එක්ක මොස්තර කපලා බලලා මුළුතල මොස්තර ඕන තරම ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අද වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. එතකොට මට තව අදහස් අරගෙන ඔයාලට අලුත් වීඩියෝ කරන්න ආස හිතෙනවා. ඒ වගේම තමයි ඔයාලා මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මගේ අලුත් වීඩියෝස් ඔයාලට ඉදිරියට බලා ගන්න පුළුවන්. එතකොට හරි ඉතින් මම දැන් ඇඳලා ඉවරයි. මම මේක ඇඳිලාද කියලා බලන්න සේරම මෙන්න මේ විදිහට මොස්තර කොටස උසවල බලනවා ඇඳිලාද කියලා. ඊට පස්සේ මම දැන් ඇඳිලායි කියලා හිතන නිසා මෙන්න මේ විදිහට අයින් කරලා මගේ මොස්තරේ බලනවා. බලන්න එතන මම කොටසක් ඇඳිලා නැතුව තිබිලා ඉතින් ඒකවම ආයෙමත් මෙන්න මේ විදිහට මොස්තරේ තියලම තමයි ඇඳගන්නේ. හරි ඉතින් ඔයාලට මගේ මොස්තරේ නම් පේන්නේ නැතුව ඇති මම පැන්සලෙන් ලාවට ඇඳලා තියෙන හින්දා. ඉතින් අපි මේ මොස්තරේ ඇඳගන්නත් කලින් ඉරක් ගහලා වෙන් කරගත්තනේ වටේට කොටුවක්. ඒ කොටුවත් අපි දැන් ආයෙමත් ඇඳගන්න යන්නේ මෙන්න මේ කොටස. එතකොට ඔයාලට මතක ඇති ඉරේ ප්‍රමාණය. ඒ ඉරේ ප්‍රමාණය මෙන්න මේ විදිහට සලකුණු කරලා වටේට ඇඳගන්න තමයි තියෙන්නේ. ඉතින් කොලේ තියලා තියෙද්දිම අපිට ඒක පොඩ්ඩක් සටහන් කරගන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ විදිහට මැනලා ඉවරලාම ඇඳගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට වටේ තීරුවක් තියන්නම කියලා කියන්නේ නැහැ. ඒක ඔයාලගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්. ඉතින් වඩාත්ම සුදුසුයි කුෂන් කවරයක් වගේ එහෙකට අඳිනවා නම් එහෙම නැත්නම් ස්කාප් එකක් වගේ අඳිනවා නම් මේ මොස්තරෙකින් ඒකේ පොඩි තීරුවක් තියලා තියෙන එක මොස්තරේට අලංකාරයක් එකතු කරනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලා කැමති නම් විතරක් ඒ වගේ තීරුවක් තියාගත්තට කමක් නැහැ. ඉතින් මම මෙන්න මේ විදිහට ඇඳලා ඉවර වුණාට පස්සේ කළු ජෙල් පෑනකින් මගේ මොස්තරේ ආයෙමත් ඇඳ ගන්නවා. මොකද අද මම පැස්ටල් වලින් පාට කරන්නේ මොස්තරේ. ඒ වගේම තමයි පුංචි අයට අමාරුයිනේ කළු පාට පැස්ටල් එකකින් හරි මේ මොස්තර වටේ ඉරි අඳින්න අමාරුයිනේ.
ඉතින් ඒ නිසාම මම හිතුවා කළු ජෙල් පෑනකින් ඇඳලා ඉවර වෙලා මොස්තරේ පැස්ටල් වලින් පාට කරන්න කියලා දෙනවා කියලා. ඉතින් පුංචි ඇයට පුළුවන් මුලින්ම මේ චිත්‍රේ කළු ජෙල් පෑනකින් ඇඳ ගන්න. ඉතින් පුළුවන් නම් අර මොස්තරේ තියපු ගමන්ම කළු ජෙල් පෑනෙන් ඇඳ ගන්න එක තමයි හොඳ. මොකද එතකොට වෙලාව යනවා අඩුයිනේ. විභාගෙදි වගේ කරනවා නම් ඉක්මනින් ඇඳ ගන්න, ජෙල් පෑනෙන්ම ඇඳලා ඉවර කර ගන්න. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් තව නිර්මාණ මේකට එකතු කරගන්න. නිර්මාණ කියන්නේ මොස්තර කොටස් වලට එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මොස්තර ඒකකයක් භාවිතා කරේ නැහෙනේ. මොස්තර ඒකකයක් භාවිතා කරලා නැති වුණාට මේකේ අපේ කොටස් සමානව දැන් බෙදිලා ඇඳිලා තියෙනවානේ. ඔයාලට පුළුවන් නම් ඒකේ කැමති විදිහට තව මොස්තර කොටස් එකතු කරගත්තට කමක් නැහැ. හැබැයි සමබර වෙන විදිහටම ඇඳ ගන්න ඕනේ. මේකෙදි ගොඩක් සමබර නැහැ කියලා පේන්නේ නැහැ ඔයාලා අතින් ඇඳට. නමුත් හරියට පුළුවන් නම් විතරක් ඒ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්තම් අඳින්න යන්න එපා. ඉතින් මම ආයෙමත් මේ විදිහට මොස්තරයක් ඇඳොත් ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ වගේ පොඩි පොඩි මොස්තර කොටස් ආයෙමත් මේ චිත්‍රයට එකතු කරගන්න කියලා. ඉතින් ඒක ගොඩක්ම වැදගත් වෙන්නේ පැස්ටල් කරන අයට නෙමෙයි දියසායම් වලින් පාට කරන අයට. මොකද එයාලට පුළුවන් දියසායම් වලින් හීනි පින්සල යොදාගෙන ගොඩක් මොස්තර එකතු කරගන්න. ඉතින් ඒ නිසා දියසායම් වලින් අඳින අයට පුළුවන් ඒකට තව මොස්තර එකතු කරගන්න. මං කියපු දේ ඔයාලට පැහැදිලි ඇති කියලා මං හිතනවා. මෙන්න මේ වගේ තමයි ඔයාලා තව මොස්තර මේ චිත්‍රයට එකතු කරගන්න ඕනේ. ඉතින් මම අද පැස්ටල් වලින් පාට කරන හින්දා තව මොස්තර මේකට එකතු කරගන්නේ නැහැ. ඉතින් මම ඒ නිසා මෙන්න මේ විදිහට ඇඳගත්ත ටික මකා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම හදාගත්ත මොස්තරේ මේ මැද කොටස පොඩ්ඩක් හිස් වගේ පේනවා. ඉතින් මෙහෙම තීද්දිම පාට කරගන්නත් පුළුවන්. ඉතින් මට හිතනවා ඊට වැඩිය හොඳයි මෙතෙන්ට පුංචි මොස්තරයක් දැම්මනම් කියලා. ඒ නිසා මම මේ විදිහට කවකටුව පාවිච්චි කරලා පුංචි රවුමක් ඇඳගෙන මලක් අනින්න තමයි හදන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ සමබර වෙන විදිහට හිතලා තව මොස්තර එකතු කරගන්න. ඉතින් මම මේක සමබර වෙන විදිහට ඇඳලා තමයි ඊට පස්සේ ජෙල් පෑනෙන් ඇඳගන්නේ. කැමති අයට ඉතින් ජෙල් පෑන පාවිච්චි කළම මොස්තරේ ඇඳගන්න පුළුවන්. ඉතින් තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද මේ මොස්තරේ පාට කරන්නේ කියලා. ඒකෙදි මම පැස්ටල් වලින් ඉතාම පහසු විදිහට තමයි පාට කරන්නේ. ඉතින් මම අද පුංචි මෑටනේ මේ මොස්තරේ අඳින විදිහ කියලා දෙන්නේ. ඒ නිසා තමයි මම පැස්ටල් වලින් කළු පාටින් ඉරි අඳින්නෙත් නැතුව ඉරි අඳේ නැති වුණාට මොස්තරේ හොඳට පැහැදිලිව පේන විදිහට පැස්ටල් වලින් කොහොමද පාට කරගන්නේ කියලා පෙන්වන්නේ. ඉතින් ඒකෙදි මම විස්තර කරන්න යන්නේ නැහැ කොහොමද පාට කරන්නේ කියලා. ඔයාලට මම ගන්න පාට පේනවනේ. ඒ නිසා ඔයාලා හොඳට බලන්න කොහොමද මම පාට කරන්නේ කියලා. ඒ වගේම තමයි අද ඔයාලට මගේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් වෙයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම තවත් කාට හරි බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, මගේ channel එක subscribe කරලා මගේ වීඩියෝ ඉදිරියටත් ගෙන්න ගන්න පුළුවන් වෙන විදිහට bell icon එකත් click කරලා තියාගන්න. මගේ අලුත්ම වීඩියෝ ඔයාලට එතකොට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. හරි, ඉතින් අපි දැන් යමු මම කොහොමද මේ මොස්තරේ පැස්ටල් වලින් පාට කරන්නේ කියලා බලාගන්න.